ලංකා වතුකම්කරුන්ගේ කොංගසේ විසින් අද දිනේදී 1700ක වතුකම්කරුන්ගේ දීමනාව වැඩි කිරීම ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් වතු හිමියන්ට විරෝධව පළ කරමින් මේ ආකාරයෙන් දැවැන්ත විරෝධතාවයක් සිදු කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. මෙහිදී ඔවුන් වතුකම්කරුවන්ගේ ගොඩනැගිල්ල ශ්‍රී ලංකා වතු අධිකාරී ගොඩනැගිල්ලට යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් දැඩි මර්ධනයක් සිදු කරන ආකාරය තමයි ඔබ මේ ආකාරයට දකින්නේ. මොවුන්ගේ 1700ක දීමනාව මැයි මාස 21 වනදා රජයේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ලබා දෙන්නට උත්සාහ කරන අවස්ථාවේදී ඒට විරෝධය පළ කරමින් වතු සංගම් සහ වතු හිමියන්ගේ සංගම් 21ක් එකතු වෙලා පෙත්සමක් ඉදිරිපත් කරනවා ඔවුන්ගේ මේ 1700ක දීමනාව වැඩි කරන්නට එපා කියලා. ඉතින් එයට විරෝධය පළ කරමින් තමයි මේ ආකාරයට අද දිනේදී වතුකම්කරුවන් විසින් මෙලෙස ඔවුන්ගේ 1700ක දීමනාව වෙනුවෙන් අරගලයක් සිදු කරන්නේ. ඔවුන් මේ ආකාරයට විරෝධතාවය වැඩි කරනවා කියලා ජසට් එක ජනතාවට
ඉරල්ල බාර දුන්නා. ඊට පස්සේ මේ කම්පැනි එකේ ඉන්න පාලකයෝ වතු කම්කරුවන්ගේ ලේ උරා බොන මේ පාලකයෝ මේ කම්කරු ජනතාවගේ දාඩිය මහන්සියට ගරු කරන්නේ නැතුව මේ ජනතාවගේ ඉල්ලීම වන 1700 ලබා නොදීම හින්දා අද මේ පාම්පුතුන්ට අපි පොඩි සම්පලයක් තමයි මෙතනදී පෙන්වන්නේ. අපේ සම්පූර්ණ වතු කම්කරුව පොළඹට ගෙන්න ගන්න එපා. අපේ සම්පූර්ණ සත්‍යය යදෙව්වත් ඕගොල්ලෝ මෙතන ඉන්න බැරි වෙයි කියලා මේගොල්ලන්ට අපි කියන්න කැමතියි. එහෙනම් අපි නීතිමය පැත්තෙන් අපි කරන්න ඕනි දේ හරියට කරලා වතු කම්කරුවන්ට 1700 පඩිය ලබා දෙන්න අවශ්‍ය සියලු දේ ගරු ජීවන් තොණ්ඩම නමතුමාගේ නායකත්වයෙන් අපි කරනවා. අපි සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. අද මෙතන ප්‍රැක්ටිකල් ඕ ලෙවල් පන්තියක් පවත්වාගෙන යනවා විසාකා ඉස්කෝලේදී. විශේෂයෙන්ම ඒකට අපෙන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මේ රට අපි සාමකාමී රැකගෙන අපි ප්‍රජාතන්ත්‍රවාදී රැකගෙන අවුරුදු 85කට වැඩි කාලයක් රටට හානියක් නැතුව අපේ වැටුම අපි සාධාරණ ඉල්ලලා තියෙනවා. අද මේ රටේ ජීවත් වෙන්නේ මොලේ තියෙන බුද්ධිමත් මිනිස්සු කවුරුත් පිළිගන්නවා වතු කම්කරුවන්ට දෙන මේ 1700 සාධාරණ වැටුමක් කියලා. කවුරුත් මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ලක්ෂ 45ක් ලක්ෂ 50ක් ලක්ෂ 60ක් ගන්න මෙතන වාඩි වෙලා ඉන්නේ මේ ප්ලාන්ටර්ස් ඇසෝෂියේෂන් එකේ ඉන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකේ මිනිස්සු ලක්ෂ 45ක්. ඒ කියන්නේ පිටරට ගිහිලා සාධාරණ කම්කරුවෙක් රියදුරකටවත් ගන්න බැරි බඩියක් අපේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. නමුත් මෙතන ලක්ෂ 50ක් ලක්ෂ 60ක් ලක්ෂ 75ක් කෝටියක් පඩි ගන්න ආයේ මේක ඇතුලේ ඉන්නවා. සිලොන් ටී කියන්නේ රත්තරන්, ගෝල් කියලා කියනවා, බ්ලැක් ටී කියලා කියනවා. ඒ බ්ලැක් ටී නිෂ්පාදනය කරන්න මිනිසා තවම බිමේ බුදියගෙන එයා වේලි වේලි ඉන්නවා. එතකොට මේ රටේ පුරවාසියන්ට මේක සාධාරණ කියලා හිතනවද? ඒ නිසා අපි සාමකාමී රැකගෙන සාධාරණ වැටුමක් ඉල්ලි අපි සාකච්ඡාවට මේගොල්ලෝ එන්නේ නැහැ. ඒ කියන්නේ කම්කරු අමාත්‍යාංශය පැවැත්වෙන සාකච්ඡාවට එන්නේ නැහැ. මෙයාලට වෙනම රීති රාමුවක් තියෙනවද මේ රටේ? අහිංසක කම්කරුවාගෙන් පුළුවන් තරම් වැඩ අරගෙන එයාලව පාගල වැඩ කරනවා නම් අපි මේ රටේ සාමය කඩාකප්පල් කරන්නේ නැහැ. නමුත් අපේ දරුවන්ට අපේ කම්කරු සහෝදරයන්ට ඒ වටුම ලබා දීමට තේ, රබර්, පොල් ඒ වගාකරුවන් වෙනුවෙන් අපි පැමිණ සිටිනවා. ඒ වගේ මේ රටේ ජාතිය වෙනුවෙන් අපි පොඩි ඉල්ලීමක් කරනවා. අපි වැරදි කරන්නේ මිනිසු නෙමෙයි. අපි රටට හානියක් කරපු මිනිසු නෙමෙයි. කාගේවත් හිත රිදපු මිනිසු නෙමෙයි. අපි මේ රට වෙනුවෙන් අපි දුක්මාන්සි වෙලා වැඩ කරපු ජනතාව. ඒ නිසා මේ රට සියලු දෙනාම අපි වෙනුවෙන් හඬක් දෙන්න, සියලුම වෘත්තීය සම්පතිය අපි වෙනුවෙන් හඬක් දෙන්න, අහිංසක කම්කරුවා වෙනුවෙන්, මාන්සි වෙන දුක් විඳින කම්කරුවා වෙනුවෙන්.